ජීවිත මිනිහෙකුට ලැබෙන අති උතුම් වස්තුව ජීවිතය. එවැනි ජීවිත තමයි මේ ශිෂ්‍ය වීරයන් සහ වීරවරියන් පරිත්‍යාග කළේ මේ මාතෘභූමිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන්. ඒකයි මම කිව්වේ මේ වීරය උපදුනේ ඒ දුෂ්කර ව්‍යායාමය ඇතුළේ. ඔවුන් දැනගෙන හිටියේ නැහැ ඊට අවුරුදු 30 කට පස්සේ මේ රටේ ජනතාව සත්‍ය තේරුම් අරගෙන මහජන ව්‍යාපාරයක් අතට බලය දෙන්නට කටයුතු කරාවි කියලා. ඒ ජයවර්ධනගේ සහ ප්‍රේමදාසගේ ආණ්ඩු දෙකේම ප්‍රබල ඇමතිකම් දරපු, පාර්ලිමේන්තුවේ සභානායකකම පවා දරපු රනිල් වික්‍රමසිංහ අද බොහෝට්ටුවේ නායකයන්ගේ ආශිර්වාදයෙන් රාජ්‍ය නායකයා වෙලා ඉන්න වෙලාවක තමයි සමාජ අධිශි සංගමය ජාතික ශිෂ්‍ය වීර දිනය සමරන. සමාජ අධිශි සංගමය අපේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වෙනුවෙන් වගේම මාතෘභූමියේ නිදහස වෙනුවෙන් කරන ලද කාර්යභාරය අපි පුන පුනා කිය යුතු නැහැ. තමන්ගේ ජාතික සංවිධායකයා, තමන්ගේ ජාතික කමිටු සමාජිකයා, තමන්ගේ සමාජික සමාජිකාවන් දහස් ගණනක් අහිමි කරගෙනත් සමාජ අධිශි සංගමය ඒ භූමිකාව අපමල් රුණකින්වත් ආපස්සට අරගෙනත් නැහැ, අතහැරලත් නැහැ. අද ඔබ නියෝජනය කරන ශිෂ්‍ය සංගමය කියලා කියන්නේ ලංකාව විතරක් නෙමෙයි, ජාත්‍යන්තරව පවා පිළිගැනීමකට ලක් වුණ සමාජ ශිෂ්‍ය සංගමයේ භූමිකාව අදයේ කිසිවෙකුට අමතක කරගන්න බැරි තත්වයකයි අද ශිෂ්‍ය සංගමයේ පත් වෙලා තියෙන්නේ. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ වසර හතරක් උපසභාපතිකම සමාජ ශිෂ්‍ය සංගමයේ දරුවා. අද වෙනකොට ලෝකයේ ක්‍රියාකාරී සියලුම සර්වසාක්ෂි සංවිධාන සමාජවාදී ශිෂ්‍ය සංගමයට යලිත් ඒ ජාත්‍යන්තර මට්ටමේ නායකත්වය බාරගන්නට කියලා ඉල්ලීම් කරන අවස්ථාව. සබර තේරුම් ගන්න පුළුවන් ඔබ නියෝජනය කරන ශිෂ්‍ය සංගමය කියලා කියන්නේ මේ ලංකාවේ භූමිය විතරක් නෙවෙයි, ජාත්‍යන්තරයේ පවා තමන්ගේ භූමිකාව සනිටුහන් කරපු ශිෂ්‍ය සංගමයක්. ඒ වගේම අද මෙතන සහභාගී වෙලා ඉන්න විශේෂයෙන් අපේ දූ දරුවන් ඔබගේ මේ පැමිණීම අපි ඉතාම ගරුත්වකර සලකන්නට ඕනේ. අද මේ ඇවිල්ලා ඉන්නේ ඔබ ඔබ නොදකපු පරම්පරාවක මේට අවුරුදු 30කට 33කට එහා පැත්තේ ජීවිත පරිත්‍යාග කරලද තමන්ගේ පන්තියේ මිනිසුන් අනුස්මරණය කරන්නේ. ඒ තමන්ගේ ආධ්‍යාත්මය ඇතුලේ තමන්ගේ හදවත ඇතුලේ තියෙන භක්තිය ප්‍රකාශ කරන්නේ. මේක හරි වැදගත්. මේ කිසිවෙක් වීරයන් හැටියට උපදින අය නෙමෙයි. අපි අර සාහිත්‍යයේ වංශ කතාවල, ප්‍රබන්ධ කතාවල කියවන දකින වීර උත්පත්තියක් මේ ඇර තිබුණේ. ඒව ඒ වීර කතාවල නම් චරිත උපතේ ඉඳලම වීරයෙක් වෙන්නම තමයි හදන්නේ. හැබැයි මේ අය කවුරුත් එහෙම නෙවෙයි. සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවෝ, ඈත ගම්වල ගොවිතැන් කරපු, නැත්තම් මුහුදු ගියපු, පතලක වැඩ කරපු, තේ දළු කඩපු, කිරි කපපු, පොඩි කඩයක් කරපු, රට රැකියාව නිරත වෙච්ච එහෙම අයගේ දරුවෝ, රජයේ රැකියාවක සාමාන්‍ය රැකියාව නිරත වෙච්ච අයගේ දරුවෝ, ඔබ වැනිම නගරයේ හෝ ගමේ සාමාන්‍ය පාසලක අධ්‍යාපනය ලැබපු අය සමාජ ශිෂ්‍යත්වයක් පාස් වෙලා නගර පාසලට ආව වෙන්න පුළුවන්. තමන්ගේ මහන්සියෙන්
අති දුෂ්කර තත්ත්වයන් යටතේ ඉගෙනගෙන සමහර කෙනෙක් විශ්වවිද්‍යාල තේරෙන අය. එනිසා මේ කිසිවෙක් අසාමාන්‍ය උප්පත්තියක් පෞල් පසුබක් සහිතයි නෙවෙයි. වීර චරිත නෙවෙයි උප්පත්ති. එහෙනම් ඇයි අද අපි වුණ වීරයන් ලෙස සමරන්නේ? අද ශිෂ්‍ය වීරයන් හැටියට අපි අපේ පත්‍ය වුණ පිරිනමන්නේ ඇයි? ඔවුන් තමන් නොදන්න පරම්පරාවක සුගතිය වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය කාලය සමහරට උපාධිය සමහරට යාළුවෝත් එක්ක ගත කරන්න වෙන කාලය එපමණක් නෙවෙයි අවසානයේදී ජීවිතය පවා පරිත්‍යාග කරපයි. නිකොලා යොස්ට්‍රෝස්කි කියන ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයා වරක ලිව්වා මිනිසුන්ගේ අත්‍යවශ්‍යම වස්තුව ජීවිතයයි. ජීවිතය කියලා කියන්නේ එහෙම එකක්. අද අපි උදේ කියවනකොට පහුගිය මාස 6 ඇතුළතදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 8 දෙනෙක් සියදිවි නසාගෙන කියලා. ඒක ඉතාම බරපතල ඛේදවාචකයක්. ඒවනිකම් ප්‍රවෘත්ති වල අදට වඩා දුෂ්කරතාවය. මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. හෙට මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි ඔවුන් Taman උරමත පටවගත්ත වගකීම අතහැරියේ නැහැ. ආන්ගේ වගකීම ඉටු කරමින් සිටියදී තව දිවි කුසුමක ලාංකික ව්‍යාපාරේ මොනවද කළේ? ඇත්ත දැන් බලනකොට 1981 ඔය රනිල් වික්‍රමසිංහ උත්සාහ කළා මේ රටේ පාසල් පෞද්ගලීකරණය කරන පටතක් ගේන්න. ඒක තමයි දවල පත්‍රිකාව කියන්නේ. එතකොට රනිල්ට 32යි වයස. දැන් රනිල්ට 74යි. ඒ රනිල් තාම ට්‍රයි කරනවා අපේ පාසල් පද්ධතිය කොටසක් වුණා. විශ්වවිද්‍යාල විකුණා. ඒක නිකන් අර උප්පත්තියන් ආප එකක් වගේ තමයි. නමටම හරියනවා. යමෙක් දෙයක් වික්‍රමසු සිංහෙක් වගේ හැසිරේද ඔහු වික්‍රමසිංහ නම් වේ. එමත් කියන්න බලන්න. ඔය බලන්න. ඒවට පුළුවන්කම ලැබුණා රටේ කර්මාන්ත විකුණන්න. අද අපිට පේශ කර්මාංශාලා නැහැ. අපිටම කියලා ටයර් කර්මාංශාලා නැහැ. අපිටම කියලා පිහන් කර්මාංශාලා නැහැ. අපරම කියලා කඩදාසි කර්මාශාලා නැ අපරම කියලා රසායනික ද්‍රව්‍ය කර්මාශාලා නැ තිබ්බ වික්කා අපරම කියලා වතු නැ තිබ්බ වික්කා දැන් මේ දවස්වල රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ සාකච්ඡාව තමයි විදුලි බල මණ්ඩලය කොම්පැනි 14 විකුණන්නේ 14කට විදුලිය ගණනය සම්ප්‍රේෂණය බෙදාහැරීම කියන සමස්ත ක්‍රියාවලිය කොම්පැනි 14කට දෙන්නයි සූදානම් වෙන්නේ සාකච්ඡාව කැබිනට් පත්‍රිකා සකස් කරමින් ඉන්නේ එකට. එතකොට විදුලි ජනනය විකුණනවා කියලා කියන්නේ විශේෂයෙන්ම අපේ රටේ බලශක්ති විදුලි අවශ්‍යතාවයෙන් විදුලි උත්පාදනයෙන් සිට 45ක් විතර සම්පූර්ණ කරන ජල විදුලි බල පද්ධතිය ඇති කරනවායි කියන එක. ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාරිකුණයි කියන එක. බලාගාරිකුණ කොට බලාගාරත් එක්කම ජලාසත් විකිනවා. මහවැලි සමනල ලක්ෂපාන කියන කෑලි තුනට කඩලා ජලාසයි බලාගාරයි විකුණන තැනකට තමයි දැන් කටයුතු සිදු කරමින් සාකච්ඡා කරමින් යන්නේ. ඉතින් ඉතින් රටේ ජලාස තුරන හදන්නේ. රනිල් වික්‍රමසිංහ බැරි වුණාට 2014 යාගේ ආණ්ඩු කාලේ අගමැති කාලේ අපේ රටේ වැව් පද්ධතිය විකුණන්න විකුණනෑගල අනුරාධපුරයේ පොළොන්නරුව ඇතුළු අපේ රජවරු හදපු වැව් විකුණන්න සැලසුම් සකස් කරමින් හිටියා. එදත් විකුණන්න ට්‍රයි කරා බැරි වුණා. අදත් ඒ උත්සාහය අතහැරලා නැහැ. තොර නිගමන හිතන්න කර්මාන්ත ශාලාවක ඉඳලා
ජලාසයක් දක් විකීම දක්වා වෙච්ච ක්‍රියාවලියකට අත තියපු මේ පාලකයන්ට ඇයි ඒගොල්ලෝ හිතන ප්‍රමාණයට විශ්වවිද්‍යාල සහ පාසල් විකුණ ගන්න බැරි වුණේ? ඒ වැතුලේ පෞද්ගලීකරණය නේද? මුදලට උපාධි අලෙවිකරණ මුදල්ලේ ඇතුළු රෙංගලා ඉන්න අවස්ථා තියෙනවා නැතුව නෙමෙයි සාපේක්ෂව එම අවස්ථා තියෙනවා. නමුත් සමස්තයක් හැටියට ඔවුන්ට බැරි වුණා පාසල් විකුණන්න. ඔවුන්ට බැරි වුණා රාජ්‍ය විශ්වවිද්‍යාල විකුණන්න. ඇයි එහෙමනම් කර්මාන්ත වතු පතල් විකුණපු ජලය විකුණනත් අත තියපු මේ පාලකයන්ට අධ්‍යාපනයේ ඒගොල්ලෝ හිතන මට්ටමට විකුණ ගන්න බැරි වුණේ? අන්න එක තමයි ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ශක්තිය. ඒ තමයි ලාංකේය ව්‍යාපාරය. සමාජාදී ශිෂ්‍ය සංගමය දේශපාල නායකත්වය ලබා දෙමින් හරි මාර්ගය පෙන්වමින් අරගෙන ගියපු ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට පුළුවන්කම ලැබුණා පොදු ජනතාවගේ සහයෝගයත් එක්ක ඒ වික්‍රමයේ සිදු කරන්න. ඔව් කියන්නේ වෙච්ච දේට සාපේක්ෂව මේක හරි වේරන් ඉන්නේ ලොකු දෙයක්. මේ ගන්නට හරි. ඊට වඩා කරගන්න පුළුවන්කම තිබුණා හොඳයි. ඒ ෆයිට් එක දුන්නා. අන්න එක තමයි ලාංකේය ව්‍යාපාරේ කරපු දේ කියලා කියන්නේ. කරපු දේ. අද ඔබ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වර්තමාන නියෝජනය ඔබ තමයි ගම් මට්ටමේ පාසල් මට්ටමේ ආයතන මට්ටමේ විශ්වවිද්‍යාල මට්ටමේ ශිෂ්‍ය නායකත්වයේ දිය යුතු අය. අපිට හැමදාම පෞද්ගලික විශ්වවිද්‍යාල විරුද්ධ විතරක් සටන් කරමින් ඉන්න බෑ. අපිට හැමදාම මහා පොළ රුපියල් 1000ක 1500 වැඩි කරගන්න විතරක් සටන් කරමින් ඉන්න බෑ. අපිට හැමදාම හොස්ටල් එකේ ප්‍රශ්නෙට වතුර නැහැ, වැසිකිලි පහසු ගන්න නැහැ, ආචාර්යවරු නැහැ, අරග නැහැ, මේක නැහැ කියලා සටන් කරමින් විතරක් ඉන්න බෑ. මං කියන්නේ වික්‍රමසිංහ 32 වෙනි කාලෙත් අපි සටන් කරනවා අධ්‍යාපනයේ බේර ගන්න. වික්‍රමසිංහ 74 වෙනි කාලෙත් සටන් කරනවා අධ්‍යාපනයේ බේර ගන්න. දැන් මේ සටනේ කෙලවරක් වෙන්න ඕනේ. මොකද්ද සටනේ කෙලවර? අපි සටන අතහරින එක නෙමෙයි, තවදුරටත් මේ විකිණීමෙන් එක එක බේර ගන්න සටන් කිරීමෙන් එහාට ගිහිල්ලා මේ සියලු පාලකයන් පරාජය කිරීමේ සටන තීරණාත්මක විදිහට අරගෙන ඒ සටන අපි ජයග්‍රහණය කෙලවර කරන්න ඕන වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ වෙලාව. අද අපිට තියෙනවා අපි අද ඇවිල්ලා ඉන්නේ මේ වගකීමත් එක්ක. වෙනදා ජාතික ශිෂ්‍ය වීර දින සමරන වගේ නෙමෙයි. දැන් අපිට තියෙනවා මේ තීරණාත්මක අරගලේ මේ පොදු ජන අරගලේ ශිෂ්‍ය ව්‍යාපාරය කොටස හරියට කරලා ඉක්මනට මේ පරිවර්තනය සිදු කර ගන්න ඕන. දැන් ඔබ අහලා තිනවා අපේ මාතෘභූමිය විවිධ නම් වලින් හැඳින්වුව ඉතිහාසයේ. එක කාලෙක මේකට කිව්වා පෙරදිග ධාන්‍යාගාරය කියලා. එයා වුණේ පෙරදිග ධාන්‍යාගාරය කිව්වේ විශේෂයෙන්ම 13 වෙනි සියවසේ විතර 12 13 වෙනි සියවසවල මහා පරාක්‍රමබාහු රජුරෝ මේ රටෙන් සහල් අපනයනය කළා. ඒකත් එක්ක තමයි මේ පෙරදිග ධාන්‍යාගාරය කියලා ඇති වුණේ කියලා කියන්නේ. කොයි කාලේ කිව්වද කියලා දන්නේ නැහැ. නමුත් අපි අහලා තියෙනවා එහෙම. මහා පරාක්‍රමබාහු රජුරන්ට කලින් මේ දැස ලංකාවේ ප්‍රසිද්ධ රජුලෝ කවුද? මානවම්ම නේද? මානවම්ම. ඒ මානවම්ම කියලා කියන්නේ ලම්බකරණ වංශයේ දෙවනි බලවතේ නායකයා, පළවෙනියා නේද? එමණි. ලම්බකරණ වංශය පටන් ගත්තේ වසභ රජුරෝ. වංශ කතාවල කියනවා වසභ රජුරෝත් ඒ දකුණු ඉන්දියාවේ ආපු සාගතයක් කාලේ තමයි ලංකාවේ කුඩා වැව් මධ්‍ය පරිමාණ වැව් කරන්න පටන් ගත්තේ කියලා. ඒ කියන්නේ කාල් පිටට පටවල තියනවා කියලා නිකන් සදාන වෙනවා සමහරු කියනවා. පෙරදිග ධාන්‍යාගාරය කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා ඉන්දියානු සාගරයේ මුතු වැටේ කියලා කිව්වා නේද? බහලා තිනවා කොළඹ යෝගයේ කවියෙක් කිව්ද බීබී ඇලිස්බේරා කියලා. ඔහු කිව්වා පෙරදිග ලෝකයේ පබලන මුතු වැටය නේද? පණ ඇති මහා සමුදුරු පවුරෙන් වටේට කියලා. එම කිව්වා අපිට රත්නදීප කියලා කිව්වා. හැබැයි මේ කවුරු කොහොම අපි හඳුන්වුවත් ඒවා කොයි කාලෙද ආවේ, කවුද ඉස්සෙල්ලා පටන් ගත්තේ කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔබට ජීවමාන සාක්ෂි තියෙන අපිව නම් කරපු අවස්ථාවක් තියෙනවා 2022 අප්‍රේල 12 වෙනිදා. ඊයවුත් මොකක්ද? ලංකාව
බංකොලොත් රාජ්‍ය කෙරෙහි ප්‍රකාශ වෙනවා. ඩිෆෝල්ට් ස්ටේට් එක. අසමත් රටක්. ලංකාව අපිම අපේ රටේ මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිල වශයෙන් ප්‍රකාශ කරපත් කරා. අපි බංකොලොත් අපේ ණයක වා ගන්න බෑ කියලා. අපේ අර කීර්ති නාමයට හේතු වුණ දේවල් කවදා කවුරු කිව්වා කියලා අපි නොදන්නවා වුණාට මේක නම් අපේ ජීවිත කාලේ අපි දැක්කා රට බංකොලොත් කියලා ඒගොල්ලෝ ප්‍රකාශ කරපත් කරා. මොකද්ද බංකොලොත් උනා කියලා කියන්නේ? මොකද්ද අසමත් උනා කියලා කියන්නේ? ඔබ සමහර පාසල අධ්‍යාපනයේ ඉන්නයි නැත්නම් පාසල අධ්‍යාපනයේ මේ ළඟදි හමාර කරපු අය. අසමත් උනේ කොතනද? රට රාජ්‍ය අසමත් උනා කියලා කියන්නේ සමාජය අසමත්ද පාලකයන් අසමත්ද? අපේ සමාජය අසමත් නම් රට ගොඩ ගන්න අමාරුයි. අපි ෆේල්ලා තියෙන සමස්ත සමාජයම නම් හැකියාවක් දක්ෂතාවයක් නැති මානව පරම්පරාවක් නම් අපිට ඉන්නේ රට ගොඩ ගන්න එක ලේසි නෑ. හැබැයි අපි දන්නවා ඕනම ශිෂ්‍යයෙක් ගත්තොත් මේ දින අවිධිමත් ක්‍රමවේද ඇතුලේ පවා අපේ ලාංකිකයෝ හැම ශිෂ්‍යයෙකුම දක්ෂතාවයක් දක්වලා තියෙනවා. ක්‍රීඩාවේ ගත්තොත් එහෙමයි. අදත් ඔලිම්පික් දක්වා යන්න පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවල ආසියාති ක්‍රීඩාවල විවිධ තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාව අපි හදලා තියෙනවා. විද්‍යා ශිෂ්‍යයෙකුම එහෙමයි. ලෝකේ විද්‍යාඥයෝ මොලේ කල්පනා කරනකොට නේද ස්නායු ගැට ගහගෙන සමහර ප්‍රශ්නවල උත්තර අපේ විද්‍යාඥයෝ මැදිහත් වෙලා ඒවට උත්තර හොයලා දෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය එහෙමයි. අපේ සමස්ත සමාජයක් හැටියට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සමාජය සමත් නැහැ. අපේ ගුරුවරු මේ ගම්වල ඉන්න දරුවෝ කොහොමරි කරලා නේද කපලා කොටලා අරගෙන දක්ෂතාවයන් නොබ්නම් වල අරගෙන සමාජයේ වැදගත් පුරවැසියෙකුට පත් කරනවා. අපේ දොස්තරලා කොහොම හරි අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මොකක් හරි ෆයිට් එකක් දීලා රෝගයක් හොඳ කරගන්න තමයි උත්සාහ කරමින් ඉන්නේ. අපි හමුදාව එහෙමයි, පොලිසිය එහෙමයි, හැම ශාස්ත්‍රයම එහෙම තමයි, කලා ශාස්ත්‍රය එහෙමයි. ඒ කියන්නේ සමාජය හැටියට නෙවෙයි අසමත් වෙලා තියෙන්නේ. එන කොයි අසමත්කම තියෙන්නේ? අසමත්කම තියෙන්නේ පාලකයන්. පාලකයෝ තමයි මේ රට අසමත් රාජ්‍ය බවට පත් කළේ ජනතාව නෙවෙයි. ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ පාලකයෝ පත් කරේ ජනතාව කියලා. ඔය ගැත්තක් තියෙනවා. ඡන්දෙන් තමයි ඔක්කොම පත් කරලා තියෙන්නේ ජනාධිපති ආණ්ඩුව. හැබැයි ජනතාව ඡන්දයෙන් වුණත් මේ පාලකයන් පත් කරන්නේ ජනතාව විසින් තෝරා ගන්නාල තත්වයකදී නොවේ. ඒ පාලකයන් විසින් හදන තත්වයක් ඇතුලේ තමයි ජනතාවට ඡන්දයකදී පාලකයන් තෝරා පත් කරගන්න සිද්ධ කරලා තියෙන්නේ. ඔගොල්ලෝ ඉතිහාසය පිළිබඳ කියවුවොත් 99 ජනාධිපති වෙන චන්ද්‍රිකා දිනන්නේ බෝම්බයක් පිපිරලා ඇහක් නැතිවීමේ ප්‍රතිඵලයක් හැටියට. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය නොවන්නට ජාතික ආරක්ෂාවය කියාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න බැරි වෙන්න දිනකට තිබ්බා. ඒ කියන්නේ නිකම්ම නිකන් ඡන්දයක් එනවා ජනතාව ඡන්දෙ දෙනවා නෙවෙයි. පාලකයන් විසින් ඇතිකරන ලද තත්ත්වයක් ඇතුලේ තමයි මැතිවරණ දෙන්නේ ඡන්ද දීපල කියලා කියන්නේ. ඒ වගේම පාලකයන් ඒගොල්ලොත් ඇවිල්ලා ඒගොල්ලොත් මේ අපිට තෝරගන්න පුළුවන් අය නෙවෙයි පරම්පරාවෙන් එන නේද ප්‍රභූ තන්ත්‍රයේ අයිති කට්ටිය තමයි පාලක හැටියට දෙන්නේ. අහවලාගේ පුතා, අහවලාගේ දුව, අහවල් පරම්පරාවේ කෙනා එහෙම තමයි. ඒක පාලකයෝ එන්නේ ඒගොල්ලෝ දෙන කට්ටිය ඡන්ද තියන්නේ ඒගොල්ලෝ හදන වටපිටාවක් ඇතුලේ නම් මහ ජනතාවට විතරක් දොස් කියලා තේරුමක් නැහැ. හැබැයි මේ සියලු දේවල් බලා කියාගෙන හිටපු ඔබගේ වැඩිහිටියෝ, ඔබගේ දෙමෝපියෝ, ඔබගේ ආච්චිල සියල මේ හැම දෙනාම එක මතයකට ආවා දැන් මේක එළිය හරියන්නේ නැහැ. අපි තීන්දුව දෙන්න ඕන. මේ ප්‍රභූ පාලකයන් ගෙන් බලය ගන්න ඕන කියලා මහ ජනතාව අතට. ඒක තමයි පහුගිය අවුරුදු 2-3 ඇතුළත සිද්ධ වෙච්ච ලංකා විශාලත පෙරළිය ජනතාව තීන්දුවකට ආවා. මේ ප්‍රභූ පාලක කල්ලිය වෙනුවට නිර්ප්‍රභූ සාමාන්‍ය පොදු ජනතාව අතර බලය ගන්න ඕන කියලා. අපි අද ඉන්නේ එවැනි තත්ත්වයක් ඇතුළේ. ස
සාමාන්‍ය ජනතාව අතර බලය මාරු වෙන නිසා තමයි පාලකයන් ඡන්දෙ දියන්නේ නැති. එහෙම නැත්තම් බලය මාරු වෙන්නේ ඒ පාලක කණ්ඩායම් අත පමණක් නම් රාජපක්ෂලගෙන් වික්‍රමසිංහලට වික්‍රමසිංහලගෙන් රාජපක්ෂට පමණක් නම් බලය මාරු වෙන්නේ ඡන්ද නොතිය ඉන්නේ. ඉතිහාස ඡන්ද තිබ්බ පරිදි බව දැනගෙන. හැබැයි මේ තමයි පළවෙනි වතාව මහජන ව්‍යාපාරයක් අතර බලය හෝ මාරු වෙන්නේ. එහෙම වුණේ කොහොමද? එහෙම වුණේ හැමදාම ඒගොල්ලෝ අපිව බෙදලා හිටියා සිරස්සතට ජනතාව විසින් තිරස්සිරක් ගහලා බෙදුවා උඹලා පාලකයෝ සඳරුතලේ ඉන්න අය වෙනුවට අපි මේ හැමදාම පාලිතයන් හරිටපු අය අපි බලය ගන්නවා කියලා. හැබැයි දැන් මොකද කරන්නේ? පාලකයෝ නිකන් අතහැරලා යනවද? නෑ. එහෙනම් ඒගොල්ලෝ කරන අදන දේ තමයි යලිත්තර තිරස් බෙදීම වෙනුවට සිරස් බෙදීම හදන්න උත්සාහ කරනවා. ඔන්න අපි අවධානයෙන් ඉන්න ඕන තැන. මෙන්න මේ සිරස් බෙදීම ආයෙත් හදනවා පරාජයපත් කරන්න ඕන. ඒගොල්ලෝ අපිව බෙදන්න හදනවා ජාති හැටියට. ආගම් හැටියට. අපි කාටත් අපේ ජාතිය ගැන අපේ ආගම ගැන හැඟීමක් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙන අපේ ආගම. අපි ජීවත් වෙලා තියෙන අපේ ආගම සංස්කෘතිය ඇතුළේ. එනිසා අනෙක් ආගම් වල සාපේක්ෂව තමන්ගේ ආගම ගැන ජාතිය ගැන කාටත් හැඟීමක් තියෙනවා. ඒක සාධාරණයි. අපි පාලකයන් එක පාවිච්චි කර ගන්නවා තමන්ගේ පැවැත්මට. බෙදනවා. ඒ බෙදාවෙන් කර පාලනය කිරීම කියන එක මේගොල්ලෝ අලුතෙන් කරන එකක් නෙවෙයි අතට. රෝම අධිරාජ්‍ය දින කාලෙත් ඒගොල්ලෝ කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාලෙත් යටත් විවිධ කාලෙත් ඔහොම තමයි. ඒක මේගොල්ලෝ පාවිච්චි කරනවා. මෙන්න මේ අවස්ථාවේ තමයි අපේ ශිෂ්‍ය ව්‍යාපාරයේ කාර්යභාරයේ වැදගත් වෙන අවස්ථාව මොකක්ද? සමාජයේ යලිත් සිරස් අතර බෙදන්නට පාලකයන් කැසගවන අවස්ථාවේ එක මිටකට සමාජ එකතු කරලා මේ මහජන ව්‍යාපාරයේ ඇතුලේ ඒකමිතියක් හදන්න සමත් ව්‍යාපාරය තමයි ශිෂ්‍ය ව්‍යාපාරය. ශිෂ්‍ය ව්‍යාපාරයේ හැමදාමේ ගුණේ පෙන්නවා. ඔබ මේ දකපු රූපවල මේ නම් වල විවිධ ජාතීන් ආගම් නියෝජනය කරලා හිටියා. ත්‍රිමා හිටියා, වෙන්ර හිටියා, නිෂ්ම හිටියා, බාල හිටියා, රංජිතම් හිටියා. විවිධ භාෂා කතා කර විවිධ ආගම් විවිධ ජාතීන් වලයි විවිධ ආගම් වල ඉපදුන අය. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරයේ තමන්ගේ අරමුණේදී ඒ කිසිවක් සලකුවේ නැහැ, කිසිවකට බෙදෙන්න දුන්නේ නැහැ. අපි සතුට වෙනවා මෑත කාලෙත් රටේ පාලකයන් විසින් බලය ලබා ගැනීම හෝ බලය පවත්වා ගැනීමට ජාති ආගම ભેද වපුරන වෙලාවේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ පාසල් පද්ධතියේ ශිෂ්‍යෝ හිටියා නෑ අපිට ඒක ඔට්ටු නෑ කියාගෙන ඒක අරගෙන යන්න ඕන කම තියෙනවා. අනිත් පැත්තෙන් ඒ වගේමයි මේ බෙදීම කරන්න පුළුවන් ඕනෑම ඒ තලය පරාජයට පත් කිරීමේ වගකීම ශිෂ්‍ය ව්‍යාපාරේ පාර ගන්නවම තියෙනවා. අපි ලාභ ශිෂ්‍ය ව්‍යාපාරේ බලාපොරොත්තු වෙන්නේ අද මේ ඇති වෙලා තියෙන දැවැන්ත මහජන ප්‍රවාහයේ අඛණ්ඩ කොටසක් බවට පත් වීම. බෙදිලා යන එක නෙමෙයි අඛණ්ඩව. මොකද ඔබට තමයි අනාගතය බාර. ඔබ තමයි මේ සමාජ පරිවර්තනයේදී තීරණාත්මක කාර්යභාරයක් කරන්න උන වගේම අනාගත සමාජ ගොඩනැගීමේදී හැකියාව තියෙන ඔබට. ලෝකයේ අලුත් දැනුම තියෙන ඔබ අතේ. ලෝකයේ අලුත් තාක්ෂණය ඔබට. ලෝකයේත් එක්ක නිතර සම්බන්ධතාවය පවත්වන්නේ ඔබ. අලුත් දැනුම ගැවසෙන ඔබත් එක්ක. සමේ ලාංකීය ප්‍රාච්‍ය ගොඩනැගීමේදී අනාගතයේ දැවැන්තව කාර්යභාරයක් කරන්න ඉන්න පිරිස තමයි මේ ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කියන්නේ. අපි ශිෂ්‍ය ව්‍යාපාරය මේ ජීවිත පරිත්‍යාග කරපු සහෝදර සහෝදරියන්ට වැඩි කල්යන්න මැද්දෙන් අපි ඔවුන්ට සාධාරණීෂ්ඨ කරන්නට ඕනි. ඔව් අපි අදිෂ්ඨාන කරගත යුතුයි. ඔව් සහෝදර සහෝදරයනි ඔබ විසින් ජීවිත පරිත්‍යාගයෙන් මේ ලාංකීය භූමිය මත තබා යන සටහන ඒ ගැඹුරු සටහන අපේ හිතේ ධාරණය කරගෙන අපි අනිවාර්ය වශයෙන් ඔබට ඉතාම ඉක්මනට ඒ සාධාරණය ඉෂ්ට කරනවායි කියන අදිෂ්ඨානය අපි අද තියාගන්න ඕනකම තියෙනවා. මොකද ඒ සාධාරණය කියලා කියන්නේ මේ
Apa hadoté bhakti prakashakaraga pamanak neme. Oun bala purutu enlada samaja parivartanaya khadnamin sidu karana eka. Ekata api mahajana vyaparayak osse mahajana aanduwak hadanna one. Mahajana balayak pihitawanna ona. Anne eka athule tamai api bala purutu ena aakare sabae nidahas adhyapanayak sabae nidahas saukhyayak me polave sthapita karanna puluwan kamada labe. Ini nukeran tak kalau pada hamba dah mukti ini, unggah kehappy lah satan kalla dewa dina ganek, nanti me dewa araksha terganek, mungkin esi mami ngapih hati anu ngedek, sebelah sini, me adya apa ni ada pravesha me nanti na sahda rahitya taharukran pulang kama lebih ni, even ini mahajan anu kini pamanai, pokat tengah ini na mujal kahan de tamang ke jiwite iranamati indukran dengen tuh. Saukki na praveshin na sadharna aithyak labinni eveni janadavadi palanakin pamanai. E nisa den merate jeevathuna bala mahalu wedi hiti. Vayas bhedaya nosalaka vruttiya nosalaka shishyekda vruttiya karagena nosalaka hama denama menna me mahajana vyapara shaktimath yana pelaka hadunakama thiyena. Eka thamai me sahoduru balaporuthu wenchi. Eka nidahas adhyapane araksha karagannawa kiyala kiyanne eka. Mereka saudara-saudara yang jiwitnya puja kerana pertengahan ini, adhyapan ini dah sebagai matru pun ini dah sebenarnya. Desi agkraman vali, mana vivida kari, arti diusum vali, mana berakar nama ini. Ia langkah ini agkari mahajana doktor manaikala. Ini sah, api ada ini, mereka saudara-saudara yang setan kerana bukhantat wada. Eka pertengahan kewot, arti kawasan yang rata bangkulut kerap, samajeh pidenya wedi kerap, anip pertengahan janatab, atta terunggalan begini kahalik. Eka pertengahan nonde wada apa yang agalah duskarai, eka pertengahan nonde wada apa yang agalah ya pasui, jepet tempat terung. Tapi me perampara wada tamai, e samajeh pariwartane pramukhar bajistakaran nonda kamati. Tadah, tidak sisi tu nih, jadik sisi virat ini di, abih hamad dinama. Abih noda kau perampara awak minumin nabe bhaktiya buta karena ater. Own misi nampati hata dayre, anam tu duskar tamat mekaran lada, biaya amya, sarthak kerala, merade swasa janata awat. Thamangi darwan hodat dihapanya, thaman ta swapahsu jiwitya. Anak-anak surakshit tahu apa dan pulang di sini ratak nirmana keragangan, hamba dina mekwinna, pelagihinna, evenu samaja jis sanggemeter, langisha par naik atau dina ter, wedi-wedi syakti dahire pratna keramin, langisha par jayeva, mastu bumi jayeva, langi jantar jayeva kini mamlatur ini pun.